බුද්ධිගමල්ලි මං ඇවිල්ලා ඉන්නේ පල්ලෙහාට අර පිම්පිරාට කියන්නේ මං ඉන්නවා කියලා වර හු කිව්වේ පුළුවන් නම් වරෙන් කියලා ඒ පිම්පියාට කියන්නේ මං ඇවිල්ලා ඉන්නේ කියලා හරි හරි ඌට එන්න කියපොන ඔබ පොරණම් වරේ උඩ ඉඳලා ඔබ පොරණම් වරේ උඩ ඉඳලා නැත්තම් ඊට මං පෑදක මං පල්ලෙහාට එනවාද එන්නේ නැතු උඩ ඉඳලා ලයිව් එක ඉදිරියට කෑ ගහන්නේ ඌ උඹ උඹ චණ්ඩියෙක් නම් ඕක නතර කරලා වරේ උඹ පල්ලෙහාට ප්‍රෝග්‍රෑම් එක යනවා ලයිව් එක යනවා උඹ චණ්ඩිය නම් පල්ලෙහාට බහැපන් පොරටක් දීලා නිකන් ආ මම ආවා පුළුවන් නම් ස්ටුඩියෝ එකට එන්න මම අද ස්වර්ණවාහිනියේ තියෙන හිත ඉල්ලන තරු වැඩසටහනට සහභාගි වෙනවා කියලා ගොඩක් අය දැන් බලාගෙන ඉන්නවා ඒක. මට බුද්ධික රබුක් කරලා බුද්ධික මල්ලි කතා කරලා මට කිව්වා අයියේ මෙහෙම වැඩසටහනට ඔයා මම කිව්වා ආ මල්ලි කියලා ඊට පස්සේ කතා කරලා කිව්වා එනවා පේෂල් එනවා ඊට අමතරව අර අපත කලල එනවා කියලා. ඉතින් මොකද අයියේ කිව්වා මම කිව්වා මට ප්‍රශ්නයක් නැහැ ඉතින් මම එන්නම් ඉතින් මගේ ළඟම අය කිව්වා සුදා ගිහිල්ලා ඔකට දීපන් හොඳට ලස්සනට දෙමිලා ඉන්නවා අපේ ඉරාජ් සහෝදරයා ඔයා ඔක්කොම රෙකෝඩ් කරනවා නේ ඔව් සුදාත් ඇයි මෙහෙමයි සුදත් දැන් මේ වෙලාවේ බලන් ඇත්තේ ප්‍රෝග්‍රෑම් එක. මට කියා සිටියා ඉරාජ් සහෝදරයා එයා ආශා නැහැ කිව්වා. එයා ස්වර්ණවය නාලිකාවට පුදුම විදිහට ආදරේ කිව්වා. ඉතින් ඒකින්ද යම් විදියකින් අපි අතනම මේක දේශපාලනේ කතා කරන්නේ නැහනේ. යම් විදියකින් දේශපාලනේ කතා කරලා මෙතන නිකන් මේ අපේ රතු ඉර ලෙවල් එකට ආවොත් අපේ වසරාන ඒ ලෙවල් එකට ආවොත් ඒක එච්චර හොඳ නැහැ කියලා කිව්වා. මාධ්‍ය සදාචාරයේ ඔහු දන්න හින්දා ඔහු එන්නේ නැහැ කියලා තමයි කිව්වේ. මම පෑදයක් එනම් පල්ලයිට බං ඉවරයි. ඉතින් උඹ උඹට කෝල් කරලා කිව්වේ නේද ෂේප් කරමන් ලයිව් එකේ කියලා. මම ඉඳිද්දි කිව්වේ. නෑ 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 මම කියන්නේ මම කිව්වේ. ඒ වරේ කියන්න බා. ඒ වරේ. දා ඔයා මෙතනට ඇවිල්ලා බොරුවර නියම වීඩියෝ දැන් දාන්න එපා. ස්ටුඩියෝ එකට එන්න. ඇවිල්ලා කතා කරන්න ප්‍රශ්නයක් තියෙනවා. මේක ඇතුළට එන්න. කො ඔයා එන්නේ නෑනේ. දැන් ප්‍රෝග්‍රෑම් එකට රද එනවා කියලා කිව්වා. ආවේ නෑ ඔයා. පොර ටොක් දීලා නිකන් ආ මම ආවා පුළුවන් නම්. ස්ටුඩියෝ එකට එන්න. ඇතුළට වරෙන්. අද ප්‍රෝග්‍රෑම් එකට එනවා කියලා මිනිහා ආවේ නෑ. ඊට පස්සේ කෝල් කර කර මේ බුද්ධිකට කෝල් කර කර ඒ මචං මාව ෂේප් කරපන් නෝන්ඩි කරන්න එපා කියලා කියනවා. බුද්ධික කියලා නෑ බු මේකලන් එන්න කියලා තියෙන්නේ. ප්‍රෝග්‍රෑම් එකට එන්න කියලා මිනිහා ආවේ නෑ ප්‍රෝග්‍රෑම් එකට. හරි 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 බලනවා ලයිව් එක ගන්න බලන්න පහ. මොකද මේ හරි එන්න ප්‍රති හරි පොර එන්න නෑ නෑ හරි හරි ඉතින් එළිය ඉන්නවනම් කතා කරමු. නෑ එළිය නෑ එළිය නෑ. ඔක ඉතින් නෑ 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 හරි දැන් ඉන්න බෑ. ඒ ප්‍රෝග්‍රෑම් එකට යන්න ඕනේ. ප්‍රෝග්‍රෑම් එකේ නේනවා කලබල වෙන්න බා. පොර ඉන්නවද? නෑ නෑ කවුරුද නෑ නෑ කවුරුද? විශ්වාස නෑ. එහෙම අවුලක් නෑ. මේ ශලෑමේ විහිළුවට කියලා දින්නේ. ඉරා බයිටින් එකට දාන්න. ඔල නෑනේ වද වෙනස් කරලා කියවට පොඩ්ඩක් ඔරිජිනල් සින්දුරට පොඩ්ඩක් වෙනස් මට සිතන්න බෑ ගන්න බෑ සුදත් මෙතන නෑ අද නෑ එහෙම කිව්වද අපුගේ නිත්ත මත සිය පතක් හිත පරව යන්න මට බෑ මට හිතන්න බෑ අදහ ගන්න බෑ යා මෙතන නෑ අපුගේ නිත්ත මත සිය පතක් හිත පරව යන්න මට බෑ බුද්ධිගමල්ලි මං ඇවිල්ලා ඉන්නේ පල්ලෙහාට අර පිම්පිරාට කියන්නේ මං ඉන්නවා කියලා වර හු කිව්වේ පුළුවන් නම් වරෙන් කියලා ඒ පිම්පියට කියන්නේ මං ඇවිල්ලා ඉන්නේ කියලා එන්නේ නැතු උඩ ඉඳලා ලයිව් එක ඉදිරියට කෑ ගහන්නේ ඌ උඹ උඹ චණ්ඩියෙක් නම් ඕක නතර කරලා වරෙන් කො පල්ලෙහාට ප්‍රෝග්‍රෑම් එක යනවා ලයිව් එක යනවා උඹ චණ්ඩිය නම් පල්ලෙහාට බහැපන් උඹ නිකන් ඇතුළේ ඉඳලා කියන්න එපා වරෙන් උඩට කියලා යකෝ ඒවට මැදට පයින් සිරිතක් නැහැ මම යනවා එන පුස්සන්නයි හරි ජය වේවා හරි ජය මං යන අර එනකන් ඉමු කියලා. ඈ අර එනකන් ඉමු කියලා කියන්නේ මම නะ. නෑ ඌට පොඩක් පෙන්නන්න ඇවිල්ලා ඉන්නේ කියලා ඌට පොඩක්. නෑ ඌ දන්නවනේ දැන්. හා කවුරුත් නෑ ඉතින් මෙතන. Facebook එකේ පොර ටොක් දුන්නාට දැක්කනේ. ලයිව් එකට ආවෙත් නෑ. දැන් මෙතනට ඇවිල්ලා කැමරා උගේ අරගෙන පොඩ්ඩක් බොරුවට නිකන් වීඩියෝ එකක් ගහගෙන ගිහිල්ලා පල්ලෙහාට එන්න කියලා ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා මට පල්ලෙහාට එන්න බෑනේ. එයා උඩට ප්‍රෝග්‍රෑම් එකට එන්නේ නැතුව ඊට පස්සේ මේ බයට බුද්ධිකට කෝල් කරලා කියලා මචං මාව ෂේප් කරපන් කියලා ඊට පස්සේ නෝන්ඩි කරන්න එපා කියලා ඊට පස්සේ මෙතන බොරුවට කැමරා එකක් අරගෙන ඇවිල්ලා වීඩියෝ කරලා
YouTube එක විතරයි. ඉතින් ඔය ඔක්කොම සද්ද දාන්නේ මුංගේ දැක්කනේ. නිකන් බොරු සද්ද දානවා විතරයි. මම විරුත මං කිව්වා එන්න කියලා මං ඉන්නවා කියලා. නෑ. දැන් ඉතින් හෙට උඹ වීඩියෝ එකක් දාපන්. දැන් හෙට වීඩියෝ එකක් දාන්න YouTube එකේ. මම ගියා මෙතනට ගියා ගිහිල්ලා සද්ද දැම්මක් ඕ වරු. බ්‍රෝ මං තනියෙන් ඉන්නේ. හැබැයි මිනිස්සුන්ට පේන රඟන්න එපා බොරුවට. අපිට ප්‍රශ්නයක් තියෙනවා මෙතනට එන්න. ඇවිල්ලා විසඳ ගන්න තිබ්බා. ඌ YouTube එකේ නෑ එහෙම නෙමෙයි YouTube එකේ ඌ කෑ ගහනවානේ මට එක එක වගේ මිනිස්සුන්ට කෑ ගහනවා චණ්ඩියා වගේ මූණට මට ඔය කලිමුත් එකපාරම මට හම්බුන මිනිහව මූණට හම්බුනම පූස වගේ දැක්කනේ අර ඔච්චර මහින්ද රාජපක්ෂට කෑ ගගා මහින්ද රාජපක්ෂ ඉතෝ දැක්ක ගමන් ඔළුව නාස්තගෙන එහෙම යන්නේ අයිතිං සභාපති මම සතුටෙන් හිටියේ යන්න ඊට පස්සේ මගේ බිරිඳත් කෝ යන්න එපයි කියලා. එතකොට මගේ ළඟම අයත් කෝ යන්න එපයි කියලා. ඉසු බලයි දැන් මොකද අම්මඩු සුදාන්න ඉරාජ්ට බයේ ගිහිල්ලා නැහැ. මේක තමයි බයේ නම් හරිද? ඕන වෙලාවක ඕන දෙයකට රෙඩි මිනිස්සෙක් මම.